මෙවර IPL තරගාවලිය 42 වන තරගයේ අද සවස ආරම්භ වුණා. තරගයේ පැවැත්ුනේ මුම්බයි කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතරයි. ඒ අනුව නුවන් තුසර නැවත වතාවක් මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ඇතුළත් වුණා. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණ කළ මුම්බයි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දිල්ලි කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව දිල්ලි කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 257ක් ලබා ගැනීමට සමත් වුණා. දිල්ලි පඩම කඩුල්ල වෙනුවෙන් ජේක් සමගින් අභිෂේක් පන්දුවර 7යි පන්දු 3ක් තුලදී ලකුණු 114ක් එක් කළා. කෙසේ වෙතත් චවුලාගේ පන්දුවක් හමුවේ ජේක් ලකුණු 84කට දැවී යාමත් සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 27කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 11ක් සහ 6 පාර 6ක් ඇතුළත් ජේක් ලකුණු 50 වාර්තා කළේ පන්දු 15කින්. එන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 13ක් එක්වන විට අභිෂේක් ලකුණු 36කට දැවී ගියා. පන්දු 27කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 3ක් සහ 6 පාර 1ක් ඇතුළත් දෙවන කඩුල්ල වෙනුවෙන් සයි හොප් සමගින් නායක රිසා පාන්ට් ලකුණු 53ක් එක් කළා. සයි හොප් පන්දු 17කදී ලකුණු 41යි 4 පාර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පාන්ට් සමගින් ස්ටප්ස් ලකුණු 55ක් එක් කළා. පාන්ට් පන්දු 19කදී ලකුණු 29යි 6 පාර 2ක් හා 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පස්වන කඩුල්ල වෙනුවෙන් ස්ටප්ස් සමගින් අක්සර් පටෙල් ලකුණු 22ක් එක් කළා. ස්ටප්ස් පන්දු 25කදී නොදෙවි ලකුණු 48යි 4 පාර 6ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පටෙල් නොදෙවි ලකුණු 11යි. පන්දු යෙවීමේදී බුම්රා හැර සියලු මුම්බයි පන්දු යවන්නන් ප්‍රබල ප්‍රහාරයකට ලක් වුණා. ඒ අනුව පන්දු යෙවීමේදී බුම්රා පන්දුවර 4 තුලදී ලකුණු 35ට කඩුලු 1යි ලොක්වොඩ් පන්දුවර 4ක් තුලදී ලකුණු 68ක් ලබා දෙමින් එක් විකට්ටුවක් දවා ගත්තා. චවුලා පන්දුවර 4ක් තුලදී ලකුණු 36ට කඩුලු 1යි කෙසේ වෙතත් නුවන් තුසාර පන්දුවර 4ක් තුලදී ලකුණු 56ක ප්‍රහාරයකට ලක් වුණා. කෙසේ වෙතත් ඔහුට විකට් ලබා ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බයි කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී විකට් 9ක් දැවී ලකුණු 247ක් රැස් කළා. ඒ අනුව දිල්ලි කණ්ඩායම වෙත ලකුණු 10ක ජයක් හිමි වුණා. මේ සමගින් මෙවර IPL තරගාවලිය තුලදී බොහෝ කණ්ඩායම් ලකුණු 250 සීමාවන් වෙත නිරන්තරයෙන් පැමිණීමත් සමගින් IPL තරගාවලියේ ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි විවේචනයට පාත්‍ර වී තිබෙනවා. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ඉසාන් කිසන් පන්දු 14ක් තුලදී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සූර්ය කුමාර් යාදේව් පන්දු 13ක් තුලදී ලකුණු 26යි 4 පාර 3ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් තිලක් වර්මා පන්දු 32ක් තුලදී ලකුණු 63යි 4 පාර 4ක් සහ 6 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් හර්දික් පාණ්ඩියා පන්දු 24ක් තුලදී ලකුණු 46යි 4 පාර 4ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ටිම් ඩේවිඩ් පන්දු 17ක් තුලදී ලකුණු 37යි 4 පාර 2ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පන්දු යෙවීමේදී කුමාර් පන්දුවර 4ක් තුලදී ලකුණු 59ට කඩුලු 3යි සලාම් පන්දුවර 4ක් තුලදී ලකුණු 34ට කඩුලු 3යි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.